महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगुतुमे අපි සියලු දෙනාම දැන් මේ මොහොතේදී සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ධර්මයෙන් ටිකක් කතා කරලා සාකච්ඡා කරලා ඒ නිබර ස්වභාවයකටපත් කරගන්නට ඒ තුලින් ජීවිතයට ප්‍රතිපදාවක් ඇටිට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව දැනගන්නට. ඒ නිසා විශේෂයෙන්ම මතක් කරනවා අද මම පෙන්වලා දෙන්න හදන ධම් කරුණු ටික ගොඩාක් සියුම් ස්වභාවයක් තියෙන්නේ. අද දේශනාව තුලදී ඉලක්ක වෙන්නේ අනුසය ධර්මය කියන එක පොඩ්ඩක් දුරු කරන්නට කොහොමද කරන්නේ කියන කාරණාව ගැන. හරි. අපි එතෙන්දී මෙහෙම මතක් කළොත් මම මේට පෙරදී මාර්ගයක් වඩන්ට ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධය අවශ්‍යයි, ඒකට පටිච්චසමුප්පාද දැක්ම අවශ්‍යයි කියන ටික ඉන්නලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව හැම කෙනෙක්ම වගේ දැනුවත් ඇති කියන කාරණාවක් මතක් කරනවා මෙතෙන්දී. ඒ පිළිබඳ දැනුම ඇති කරගන්නට කියන කාරණාවක් මතක් කරනවා. ඊට පස්සේ මම මතක් කළා මාර්ගයේ වඩනකොට දුක පිරසෙන් දැකලා සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ටික අමුතුවෙන් කරන්න අවශ්‍ය නැහැ. මාර්ගයේ වඩනවා කියන කාරණාව තුල තියෙන ඔන්න ඔය ටික කරන එකයි කියන එක මතක් කළා. එහෙම කළා පටිච්ච සමුප්පාද චක්‍රය නැත්තම් සංසාර චක්‍රය නතර කරන එක. ඊට පස්සේ මාර්ගයක් වඩනවා කියනකොට එතන තියෙනවා සතිස් බෝධිපාක්ෂික ධර්ම 37ක්, ඒ වගේම විසුද්ධි සප්ත විසුද්ධියක් විසුද්ධි 7ක් පිරෙන්නට ඕනේ. ඒ වගේම විදර්ශනා ඥාන 9ක් වැඩෙන්නට ඕනේ. මේ වගේ තව ගොඩාක් පැතිකඩවල තියෙනවා. එතෙන්දී මම මතක් කළේ මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන ධර්මතාවය කරනකොට ඒ මාර්ග අංග අනුපූර්ව ඉබේම පිරීමට යනවා. ඒපත් ගැනත් වෙනම අමුතුවෙන් විශේෂ මහන්සියක් වෙන්න ඕනේ නැහැ. අර පැත්තෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයත් පූර්ණව සම්පූර්ණ පිරීමට යනවා. මේ පැත්තෙන් මාර්ගාංග ටික සම්පූර්ණ වැඩිවීමට යනවා. සතිස් බෝධිපාක්ෂික ධර්ම සප්තවිසුද්ධි නවමාර්ගදර්ශන ඥාන කියන ටික වැඩිවීමට යනවා. ඒ සඳහා අපි කරන්න ඕනේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ ඇති කරගන්න එක කියන එක මම කලින් මතක් කළා, දැනුත් මතක් කරනවා. මොකද මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ කියන එක බුදුරජාණන් වහන්සේ මේ ශාසනය අතිශය සුවිශේෂී තැනක් හැටියට තමයි පෙන්වලා තියෙන්නේ. ඒකදී අර අපි මතක් කළේ කොච්චරද කියනවා පුතඥ කෙනෙක් ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් සෝවාන් වෙනවා. සෝවාන් කෙනා සකදාගාමී කෙනා අනාගාමී කෙනා අරිය රහතන් වහන්සේට ධිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස පවතිනවා. ඒ වගේම පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දෙක නොදැන අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතය පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා වෙනනකොට මොනතරම් සුවිශේෂී තැනක් මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන කාරණාව තුළ පෙන්වලා තියෙනවද කියන එක බලන්නකො. ඒ කියන්නේ මුළු නිවන් දුක සම්පූර්ණම අයින් කළා. සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට පමුණුවන කියලා තමයි මේ ස්කන්ධෙ උදේවැය හඳුන්වන්නේ. එතකොට මනාව දුක් ගෙවීමට පමුණුවන නිවන සාක්ෂාත් කරලා දෙන එකම ධර්මතාවය තමයි මේ ස්කන්ධෙ උදේවැය. අපි ඒ ටිකක් ඒ ධර්මතාවය මොකක්ද කියන කාරණාව බලමු. මම මේ වැඩි වටපිටාව නැතුව මාර්ගයටම ආවේ. අපි අනිත් මේට පෙර තැන්වලදී ඊට අදාළ පරිසර ගැන අපි ටිකක් කතා කරලා තියෙන නිසා. එතකොට එතන පෙන්වුවා කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික හැදෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම රූප දෙක නිසා විඥානය. ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතනා නැති වෙනවා, නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේ බලන්ට කියලා පෙන්නලා තියෙනවා.